ආයුබෝවන් දරුවනි සුබ රාත්‍රියක් සියලුම දෙනාට ඉතින් අද අපි සුපුරුදු ආකාරයට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ මැජික් වගේ ගණන් පන්තිය ඉතින් අපි මැජික් වගේ ලස්සන ගණන් පොතක් හදනවා සමහරක් අය ලස්සනටම හදන පොත් තමයි මැජික් වගේ ගණන් පොත ඉතින් මම දන්නවා ගොඩක් අය ඒක හොඳට කරනවා කියන්නේ ඕගොල්ලොන්ට ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලියලා ඇවිල්ලා ඒක අමාරුයි කියන්න ඉඩ දෙන්නේ නැහැ අනිවාර්යෙන් ඕනෑම ගැටලුවකට මුහුණ දෙන්න ඔයගොල්ලෝ සූදානම් කරන්න තමයි මගේ ඉලක්කය එනිසා අපි හරියට හරි දෙයක් කරමු පුතේ උනන්දුවෙන් කැපවීමෙන් කරන්න දැන් ඉතින් විදුලි බිල වැඩි හැබැයි විදුලිය මේ දවස්වල කපන්න අපි ඒකේ ප්‍රයෝජන නේද ඉතින් අපිට පුළුවන් ප්‍රයෝජනයක් කරන් අපි හැකි ආකාරයෙන් අපේ අම්මලා තාත්තලා කොහොම හරි ඔයගොල්ලන්ට පාසුකම් සපයනවා නේද ඉතින් අපි ඉගෙන ගන්න බලමු එහෙම අපි මුකුත් කරේ නැහැ කිසුම් තාම රයිට් අපි පටන් ගත්ත විතරයි අද උගන්නන්නට යන්නේ පුතේ සර් ගුණය කියන එක. කවුද ගුණය දන්නේ? ගුණය කියලා ගණන් જાතියක් නැහැ. සර් ඔය එක එක නම් දානවනේ. කවුද ගුණය දන්නේ? අමික සර්. ඔව්. අමික දන්නවා. අමික දන්නවා ඇති. ගුඩ්. අමිකට පුළුවන්. හරි. වෙරි ගුඩ්. එහෙනම් මම පළවෙනි එක ලියනවා කවුරු ලියන්න එපා. මේ බලන්න. මම කියනවා පහේ उत्तरे समीर सर प्रश्न लबन सा पटांगे ඔගලගේ මැජික් වගේ ගණන් පොතේ ගුණය කියලා ලියාගෙන මේක ලියාගෙන ලස්සනට මෙයා ලියලා ෆොටු කරගන්න අමතක නොවෙන්න පහේ දෙගුණේ හරි යොහාන් හරි නේද පුතේ හරියට කරන්න බිහඳු ලස්සනට අදන්න පුතේ මැජික් වගේ ගණන් ලියවන්න ලියලා ලස්සනට කොටු කරගන්න. හරි. දිනුලිමා හරි ලස්සනට හදන්න පුතේ. හරි. ඉක්මනට කරන්න. ඊට පස්සේ අපි ගණන් පහක් හදමු. ඊට පස්සේ ගැටලු දෙකක් හදමු. ඉවරයි සර්
හරි මම මේක මකන්න යන්නේ කවුරු ලියනත් තාම ඉවරයි සර් ඉවරයි සර් ඉනෝෂ් එපා සර් ඉනෝෂ් ඉවරයි ආ ඉනෝෂ් හරි හොඳයි ඈ වෙන ටික හොඳට කරගන්න ඕන පන්ති වලට ඉඳලා සර් සනලි ඉවරයි ඉවරයි ආ සනලි පුතා හොඳයි සර් කිසුම් ඉවරයි කිසුම් හරි අපි අද අලුත් මාතෘකාවක් පටන් ගත්තා ගුණය කියන එක ගෙනුක පුතා ඔයා මැජික් වගේ ගණන්පොතේ ගුණය කියලා ලියලා මම දැම්ම සර් පහේ දෙගුණය කීයද එහෙනම් ගුණය කියන්නේ ගුණ කිරීම පහ වැඩි කිරීම දෙක පහේ දෙගුණය 10යි එනකොට පුතා ඉක්මනින් ලියාගන්න සර් සෙනුලි ඉවරයි සෙනුලි හරිද සෙනුලිගේ ටියුට් එක හම්බුණාද අද ඔව් සර් ආ හොඳයි සර් මෙතුගේ හරි ආ පුතේ හරි කනුමි ලිව්වද පුතේ? ඔව් සර්. ආ හොඳ ගණිත ගැටලු පොතක් හදාගන්න පුතා ලස්සනට ඈ. ඒකට අර මිසේ මකන්න කිව්වා මතු කිව්වා. මම දැන් ආවේ දහම්ලි. දහම්ලි. ආ දහම්ලි ලියනකම් අපිට ඉතින් ඉන්න වෙයි එහෙනම් ටිකක් නේ. දහම්ලි පුතේ මැජික් වගේ ගණන් පොත ගන්න සර් අද ගුණය කියන එක උගන්වන්නේ පුතේ. පහේ දෙගුණය කීයද? පහ වැඩි කිරීම දෙක 10යි. ඒකල ලියන ලස්සනට පොඩු කර ගන්න. දහම්ලි හැබැයි පොඩක් ඉක්මනින් ලියා ගන්න ඕන පුතේ. හරි සර්. හරි. දැන් මේක මකන්න බෑනේ මට. එහෙනම් මම ගණන් ටික පල්ලෙහාට ලියන්න. හරි. මේක එක අයින් කරා අපි පළවෙනි ගාන. හරි. පළවෙනි ගාන 8 දෙගුණය කීයද දෙවෙනි ගාන 10 ලියාගන්න පස් ගුණය කීයද රූලක් කර රූලක් වගේ ලියාගන්න ඉස්සරහ උත්තර ලියන්න ඉඩ තියලා ඈ සර් මම ඒක දැන් ආවේ කවුද පුතේ මනීෂද මනීෂ පුතා අපි මේ අද අලුත් මාතෘකාවක් ගුණය කියලා ඉගෙන ගන්න. මම ලිව්වා පහේ දෙගුණය කීයද? ගුණය කියන්නේ පුතේ වැඩි කිරීම. පහේ දෙගුණය 10යි. මනිෂ පුතා ඉස්සෙල්ලා මේක ලියා ගන්න ඈ. හරි. මැජික් වගේ ගණන් පොතේ ඈ. හරි. ඊට පස්සේ අහනවා මම 12 4 ගුණය කීයද? හතර පනහේ තුන් ගුණය කීයද පස්වෙනි එක සී ඒ ඔය මේ ගෙවල් වල සැද්ද දින මයික් ඔෆ් කර ගන්න පුතේ ඈ එහෙම ගණන් හදන්න බෑනේ නෙතුමිනි ඔයාගේ මයික් එක ඔෆ් කරගන්න. සද්දත් එක්ක වැඩ කරන්න බෑ පුතේ. ගණන් හදන්න බෑ. දැන් ළමයි 40 ගණන්ක් ඉන්න. ඔක්කොම සද්ද කරන්න කිව්වොත් එහෙම නේ. ඔෆ් කරගන්න. CA CD ඔර් ලියන්න බෑනේ සද්ද ලොක් කරනවා නේද? හරි CA පස් ගුණය අන්න ගණන් පහයි. ලියන්න. වැඩේ. ඒ උත්තරත් ලියන්න.
Sherman danger in tune. ඉතින් මේ
අපි දැන් දැන් කාලයක් ඔන්ලයින් කරනවානේ. අද ළමයි ගොඩාක් ඉන්නවා. පුතේ ළමයි 40 ගණක් ඉන්නවා. සාමාන්‍ය අපේ එකට ළමයි ඉන්න 50ක දාද 43ක් ඉන්නවා. හරි. සුරංජය ලියනවා නේද පුතේ? ඔව් සර්. ආ හොඳයි පුතේ. අවිෂා ලියනවද? මොකටද පොඩක් පේන්නේ? ආ සර් ඔළුව හින්දානේ. මම අයින් කළා. රණිති ආ මනුත් මනුත් ටියුට් එක ආවද? මනුත් මස් මස නැද්ද පුතේ? මොකද්ද සර්? මනුත් නිබන්ධනේ ආවද අලුත් එක තැපෑලෙන් එන උපේක සර්? නැහැ සර්. තාම ආවේ නැහැ. හෙට ආවේ නැත්නම් කෝල් එකක් දෙන්න පුතේ මම දාලා තියන්නේ ඈ. හා සර්. ජනනී ලිව්වද පුතේ?
හොඳයි. අපි එහෙනම් ලියමු. නේද? අපි බලමු උත්තර ලියන්න. අපි අන්තම් යනවා. අම් කවුද ලියන්නේ? අපි අන්තම් ලියනවා. හා ලියන්න ලියන්න. මම පොඩි වෙලාවක් දෙන්නම්. ඉලි වෙරයි. හොඳයි පුතේ. හරි. 10 පස්ගුණය කීයද? එහෙනම් අපි උත්තර ලියමු. 10 වැඩි කිරීම 5. පස්වරක් 5යි සර්. 2යි පස්වරක් 1 5යි. හරි නම් හරියක් දාගන්න. වැරදි නම් කැතම කැත වැරද්දක් දාන්න. හරි. 12 4 ගුණය. 4 වාරක් 2 8යි 4 වාරයක් 1 4යි 48යි හරි අපි යමු ඊළඟ එකට 50 3 ගුණය කීයද 50යි 3 වාරක් බිඳුව බිඳුවයි 3 වාරක් 5 50යි 150යි හරි අපි ලියමු 105 100යි 5වරක් බිඳුව බිඳුවයි 5වරක් බිඳුව බිඳුවයි 5වරක් 1 5යි 500යි 64 ගුණය 4 බිඳුව බිඳුවයි 4 වරක් 6 24 ආගෙද ගණන් 6ම හරි හොඳයි 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 පුතේ very good ගෙනුකගේ තරි හොඳයි එහෙනම් අපි ගැටලුවක් හදමු අපි ගැටලුවක් හදමු එහෙනම් සර් එක්කම ලියා ගන්නට හරි අපි දාමු අංක 7 කියලා මගේ වයස අවුරුදු සර් ඔක ලියා ගන්න ඕනේද ඔව් සර් එක්කම ලියා ගන්න 8 අක්කා මගේ වයසමින් වයසමින් දෙගුණය වයසය වයසය ගැටලුවක් ඈ අක්කාගේ වයසින් අක්කාගේ වයසමින් දෙගුණයක් අම්මා වයසය එහෙනම් අහනවා අම්මාගේ වයස කීයද අම්මාගේ වයස කීයද අම්මාගේ වයස කීයද ඔබ
අවුරුදු අටකි අක්කා මගේ වයසමෙන් දෙගුණයක් වයසය අක්කාගේ වයසමෙන් දෙගුණයක් අම්මා වයසය අම්මාගේ වයස කීයද වයස වලින් වැඩිද කියන්නේ ආපතේ උත්තරලේ වැඩිද කියන්නේ ඔව් මන් දීපු ගාන ලියන්න ලියලා හදන්න හාස ඔනාරි තේරුණාද? ඔසේ. ආ good. ආ දැන් ආයෙත් එකක් කෑ ගහනවා. අක්කාගේ ඒ වයස අවුරුදු 8 වයස. ආ මගේ වයසෙන් දෙගුණයක්. ආ මගේ වයස. එතන ගලසන දාද. වයසයි. කුණයක් වයසය. අක්කාගේ වයසෙන් දෙගුණයක් අම්මා වයසය. අම්මාගේ 16. අම්මා 16 කියලා. ඒවා තාත්තා දෙන්න. මයික් ඔෆ් කරන් වැඩේ කරන්න. ඉන්නේ 16 දා. නමිරු මෙත්සර. කොහොමද කරන්නේ මයික්? ඉන්නේ නැහැ. බංගලෝ. ඔය කරදර කාර මයික් ටිකක් තියෙනවා ඈ. අනික ළමයිනේ ගණන් හදන්න කරදරයි. ඉන්නේ. සිතුලි සිතුලි සිතුලිනි මයික් එක ඔෆ් කරගන්න. මයිසෙන්. ආරිත කරමු වරයි. ආරිත ඇතුවද ගාන? ඔයසයි. අර්ථ පුතා හොඳයි. ලියන්න අරගන්න. සේ අම්මගේ වයස ලියන්න ඕනේද? ඔව් පුතේ ඔව්. අම්මගේ වයස ලියන්න. සේ මනුෂ් ඉවරයි. මනුෂ් පුතා හොඳයි. Very good, very good. බලමු අපි උත්තරේ 32 හොඳයි බලමු අපි ඈ මං තාම හැදුවේ නෑනේ බලමු Very good. පාසේ දාලියන්නේ. ඔව් පුතේ. කිසුම් ඉවරයි. කිසුම් පුතා හොඳයි. කිසුම් ඉවරෝ. හාසි හොඳයි. සේ ඉන්නෝ ශිවරයි. හොඳයි. අත හොද ගන්න. මයික් ඕෆ් කරගන්න පුතේ. ගෙවල් වල කතා කරනකොට මයික් ඕෆ් කරගන්න ඈ. හොඳයි පුතේ.
ඉවරයි සර්. ගුඩ්. මකමු ඈ. හරි. එපා. ආ මං ගාන යට ටික මකන්න තුලින් නම් ගාන විතරයි මකන්නේ ඈ. හරි. හොඳයි. එහෙනම් අපි යන් අලුත්ම මාතෘකාවකට ඒකම ඒ වගේම එකක් තමයි. මේ බාර් සර් ලියන්නේ එක එක ගණන් නේද? අඩක්. අඩක්. ගුණය ලිව්වා අඩක් කියලා. ළමයි අඩක් කියන්නේ කොච්චරක්? භාගයක්. හරියටම හරි. කවුද කිව්වේ? අමික සර්. අමිකා වෙරි ගුඩ්. මේ භාගය කියන එක ආකාර දෙකකට ලියනවා. මෙන්න මෙහෙම ලියනේමට කියනවා භාග කියලා. තලිය ගන්න. මේකට කියනවා භාගය කියලා. බලන්න වෙනස් නේ. මේවා භාග. මේක කාල මේ මේවට කියනවා මේ වගේ ඒවා අටෙන් එක වගේ කියන සංඛ්‍යා වලට කියනවා භාග. හැබැයි මෙන්න හරියටම කොටසකට කියනවා භාග. ඉවරයි හොඳයි පුතේ ආ දැන් උගත්තිව
හොඳයි සෑයි නෝෂුත් ඉවරයි නෝෂුත් ආ වෙරි ගුඩ් සෑ ගහම් ලිපිනි ඉවරයි හොඳයි හොඳයි පුතේ අඬන්නේ අඩක් අඬන්නේ අඩක් හිතන් දාය
පොඩි පොඩි බලන්න මම දන්නවා හරි 500යි ආ එකට නෑ 0.1 0.2 එකයි
බිංදුවයි බිංදුවයි. මේ බිංදුව ගත්තොත් ඒ පල්ලෙහාට බිංදුවට දෙකේව නැහැ. බිංදුව ආරයත් දෙක බිංදුවයි, මේ බිංදුව බිංදුවයි. මේ බිංදුව ගන්න මෙතෙන්ට එයාට නැහැ. ඔක්කොම බිංදු පිළිවෙලට සර් ගත්තා පේනවා. එයාටත් නැහැ. බිංදුව ආරයත් දෙක බිංදුවයි, බිංදුවෙන් බිංදුව බිංදුව. එහෙනම් පිළිතුර 500. අපි ටිකක් ඉස්සරහට ලොක් ගණන් බෙදමු සරුලිය. නාම ඔගොල්ලෝ තියා බෙදලා නැහැ. නෑ මම ඔක්කොම හරි. ඒ වගේ කියවන්න
ලස්සනට ලියා ගන්න හදිසි නෑ சார் மேனு லியல இவராய் சொந்தாய் புத்தே சார் போட்டாக்கின்னக்கு අරිත හදල ඉවරයි සැතුලි පිනිස් හොඳයි පුතේ සර් අනුමි පිනිස් අන්තිම වාක්‍යයන්නේ හොඳයි පුතේ හදන්න පුතේ ඉවරය අයියා ළඟ රුපියල් 300ක් ඇත අක්කාට එමෙන් හරියඩක්ද මා ළඟ අක්කාට ඇති මුදල මෙන් හරියඩක්ද ඇත
අප තිදෙනා ළඟම ඇති මුදල් වල එකතුව තියෙන. අපි පුංචි ගණිත සංකල්පයක් ඉගෙන ගත්තා, පුංචි ක්‍රමයක් ඉගෙන ගත්තා. ඒක මැදට එන ගැටලුවක් හදන්න මේ ඉගෙන ගන්නවා. එතකොට පුතාලා ලබන සතියේ ගුණය සහ අඩ කියන ඒවායෙන් ගණන් ටිකක් සර් දානවා නේ. එතකොට ඔන්න කියලා දෙනවා. ඊට පස්සේ ලියනවා. හරිම පිළිවෙලට තමයි මේ වැඩේ වෙන්නේ. එතකොට ඔයාලා මේ මැජික් වගේ ගණන් පොත ආසාවෙන් ලස්සනට හදන්න පුතේ. ගණිත හැකියාව වර්ධනය වෙනවා. හිතලා වැඩ කරන්න. ඉතින් මම මේ අපේ පන්ති වලට අමතරව ඔයාලට මේ වැඩිපුර මේක පටන් ගත්තේ ඉවරයි සර්. ගණිතයේ ළමයි දුර්වලතා දක්වන නිසා. හොඳයි. සෙනුලි හදලත් ඉවරද? ඔව් සර්. සර් ඉරෝෂ ඉවරයි. ඉරෝෂ හදලත් ඉවරද පුතේ? ඔව්. ගුඩ්. සර් ගණිත ඉවරයි. ගණන්ක පුතා වෙරි ගුඩ්. දැන් මම පන්ති වලදී මේ සතිය මැජික් වගේ ගණන් පොත් බලන්නම් කියලා හිතන් ඉන්නේ ළමයි. මේ සතියේ හැම ළමයාගෙන් බලන්න ඕන පොත්. හරි. මෙත් සර් ඉවරයි. මෙත් සර් පුතා හොඳයි. සෙනුලිත් ඉවරයි සර්. උත්තරේ හදුවා. උත්තරේ හදලා ගුඩ්. අමික ඉවරයි නේද? ඔව් සර්. ලියලා උත්තරේ හදලා ඉවරයි. වෙරි ගුඩ් වෙරි ගුඩ්. සර් උත්තරේ සර් හසිතුත් උත්තරේ දැම්මා. හොඳයි පුතේ. හොඳයි. සර් සිතුලිනීත් උත්තරේ දැම්මා. සිතුලිනී වෙරි ගුඩ්. සිතුලිනී හොඳට හදන්න ගණන් පොත ඈ. ඔයාට ගණන් පුළුවන් වෙනවා. ලස්සනට හදන්න. හරි. එහෙනම් දැන් සර් හදන්න යන්නේ. හරි. අයියා ඉන්නවා. හරිද? අයියා ඉන්නවා. අක්කා ඉන්නවා. මමත් ඉන්නවා. අයියා ළඟ තියෙනවා රුපියල් 300ක්. තුන්සියයි සතනේ. සල්ලි ලියනකොට එම ලියන්න ඕන. අක්කා ගාව තියෙන්නේ අයියාගෙන් කොච්චරද? දෙකෙන් එකයි. අඩ. නේ මම ගාව තියෙන්නේ අක්කාගෙන් දෙකෙන් එකයි. අඩ. අඩ නේ අඩ. ගණ්ඩොන්ද? පස්සේ ලියමු. දැන් බලාගන්නකෝ. අඩ. හරි. එහෙනම් රුපියල් 300 අඩ කීයද? 300 බෙදීම 150යි සර්. 2යි 10ට 5යි 10 10යි බිඳුවට නෑ. ඔන්න අක්කා ගාව කීයද එහෙනම් රුපියල්? 150යි සතනේ. ආ. ඊට පස්සේ අක්කගෙන් අඩක්ලුනේ මංගාව තියෙන්නේ. ආ අක්කගෙන් අඩ. දැන් මොකද කරන්නේ? 150 බෙදීම 2. 1ට නෑ බිඳුවයි 1යි 15ට 7යි 14යි 1යි 10ට 5යි 2වරක් 5යි 2යි. කීයද පුතේ? රුපියල් 75යි 7නේ. හරි. දැන් ඕකද උත්තරේ? නෑ. තවදුරටත් තිබ්බා. අප තිදෙනා ළඟම ඇති මුදල් වල එකතුව. අයියා අපි ලියමු. අයියා ගාව කීයද? අයියා ගාව තියෙනවා 300 රුපියල් 25යි. මම උඩින් ලියන්නම්කො රුසත් සත කියලා. රුපියල් 7. අයියා ගාව රුපියල් 300ක් තියෙනවා. 300යි 7නේ 0යි. අක්කගාව 150යි 7.0යි. 7නේ. ආ මම ළඟ රුපියල් 75යි 7නේ. හොඳයි. දැන් එකතු කරමු. හරි. බලමු පුතේ 7 කොහොමත් නැහැ. 0.0යි 0.0යි මෙතන 5යි. නේද පුතේ? 7.5යි 7යි 5යි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි.
හරි එතකොට පුතේ 3 1 4 4 මේකයි කීයද 5යි එතකොට උත්තර ලියනකොට ලියන්න ඕන හරියට මෙන්න මෙහෙම රූ දාන්න එපා රුපියල් 500 වචනෙන්ම ලිව්වා රුපියල් කියලා වචනෙන්ම ලියන්න කියලා තමයි මම කියන්නේ හරි රුපියල් 525යි සත්ත නැරක ලොකු ගැටලුවක් පිළිවෙලට හැදුවා මම කෑලි කෑලි බෑ එහෙම බෑ ලොකු ගැටලුවක් පිළිවෙලට හැදුවා සර් මේ බලන්න රුපියල් 525 සත්ත නැරක කටු වැඩේ කරන කටු දැන් මේ ඔක්කොම ලියන්න ඕනේ ගණන් පුළුවන් වෙච්චහම මම මේක හරියට කියලා දෙන්නේ මේක හදන්න කොහොමද කියලා නේද ගණන් පුළුවන් වෙච්චාම ඕගොල්ලන්ට අයන්න දාලා වෙ දාලා මොන හරි කරලා පොඩ්ඩක් කඩු වැඩක් කරලා හදා ගන්න ඕනේ. කොහොමද හදන්නේ? ආ පුතේ. කොහොමද සේ හදන්නේ? ඉතින් අපිට මේ කොහේ හරි මේ බෙදලා පුතේ මේ ටික කරන් එකතු කරලා දාන්න පුළුවන්. මෙහෙම හදන්න පුරුදු වෙන්න මුලින්. ඊට පස්සේ දැන් ලබන සතියේ ඔපුවම ගැටලු ටික කපලා පොතේ අලව ගන්න. අලවන්න හදන්න ඉඩ තියලා. ඒවා කඩු වැඩේ පොතේම කරන්න. එතකොට මතක තියෙන්න. ලිව්වට කමන්නේ නැද්ද? ආ ලිව්වට කමන්නේ. හොඳයි ලියන එක. හරි? හරි. කාගේද මේ ගාන හරි ගියේ? සර් සමාසගේ. සර් හසිදහන්ගේ. හොඳයි පුතේ. ලියාර පුවා නැති අය ලියා ගන්න පුතේ හරි ලියපු නැති අය ලියා ගන්න සර් ලියා ගන්න ඕනදක ඔන්න දැන් ටිකක් පොඩි අපි ලොකු ලොකු ගැටලු හදන්න යන්නේ නේ ටිකක් ලොකු ලොකු ගැටලු හදනවා හැම වර්ගෙම ගැටලු පුතාලට මම කියලා දෙනවා සර් ඔව් පුතේ කඩවඩේට කරපු කප් ලියා ගන්න ඕනද එහෙම ඕනේ නැහැ සෙනුලි උත්තරේ හරිනම් ක්‍රමේ මතක නම් අය ඔක්කොම ඕනේ නැහැ ඔයාලට තේරෙන විදිහට ලියා ගන්න සර් මගේ උත්තරේ හරි ආ සෙනුලි මගේ උත්තරේ හරි. ආ පුතා හරි. ආයි නම වෙනම ආයි ලියන්න අවශ්‍ය නැහැ පුතේ. මම මේ හැදෙන විදිහ නේ කිව්වේ. හරි. සර් මම ඔය විදිහ නෙවෙයි ලිව්වේ. කමන්න ඇති සුම් මම පන්තියේදී බලන්නක් පොත. හරි. කවුද තාම ලියන්නේ? හොඳයි දරුවනේ ඉතින් අදට අපි ඔච්චරයි කරන්නේ අද කියලා දුන්නා පුතාලට සර් ගුණය සහ අඩක් කියන වචන දෙකේ තේරුම සහ ඒ වචන දෙකේ දිච්ච ගැටලු හදන්නේ කොහොමද කියලා තමයි කියලා දුන්නේ ගුණය කිව්වොත් වැඩි කරනවා අඩක් කිව්වොත් අපි දෙකෙන් බෙදනවා නේද මේ වගේ දැන් අපි දෙක් දක්වා වචන ගණන් එන හැටි බැලුවා ඔත්තේ ඉරට්ටේ වචන එන හැටි බැලුවා ගුණය එන හැටි බැලුවා මේ ගණිතයේදී හම්බෙන වචන හොඳින් තේරුනොත් තමයි අපිට ගණන් හදන්න පුළුවන් හැබැයි ඔයාලට පේනවා ඇති බෙදීම වගේ බැරි නම් ගණන් වරදිනවා ඒ හින්දා අපිට ගුණ කිරීම හදාගන්න පුළුවන් චක්‍රේ පාඩම් කරගත්තා හැබැයි බෙදීම ටිකක් වැඩිපුර කරන්න පුතේ භාවිතෙන්ම හොඳට බෙදන්න පුළුවන් වෙන්න ඕන. දැන් අපේ පන්ති වල අපි දෙකෙන් බෙදලා දිනවා, තුනෙන් බෙදලා දිනවා, පහෙන් බෙදලා දිනවා. ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. අපි ළඟදි හතරෙමුත් බෙදමු. හරි. ඉතින් බෙදීම හරියට කරගන්න. ඉතින් පුතේ ඔයාලට චක්‍රේ පුළුවන්.
ඒකනේ very good මම පුතාලට ඉක්මනින්ම එවන්නම් මේකේ ගැටලු නිබන්ධනය එක්ක කපලාලව ගන්නවා නැත්නම් ලියා ගන්නවා ලියලා හරියට කරලා ලබන බ්‍රහස්පතින්දා අපි හම්බ වෙනවා ගුණය සහ අය මොකද්ද අඩක් වලින් ප්‍රශ්න වලට පිළිතුරු හොඳයි එහෙනම් ළමයි අපි තවත් ගණිත ගැටලුවකින් ලබන සතිය හම්බ වෙමු ඔයාලා ඔක්කොටම තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් ආයුබෝවන් තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් ආයුබෝවන්